මේවන විට මෝඩ රට ලෝකයේ තුල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට ඇපල් සමාගම සමත් වෙලා තියෙනවා. ඇපල් සමාගම විසින් ප්‍රථම වරට ඇපල් සන්නාමය යටතේ බ්‍රෑන්ඩඩ් විදුලි මෝටර රථයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව මේවන විටත් තහවුරු වී හමාරයි. 2024-25 වර්ෂයන් වන විට මෙම අයිකා එහෙම නැත්නම් ඇපල් කාර්ය වෙළඳපළට නිකුත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. මෙම ඇපල් මෝටර රථයේ තියෙන විශේෂත්වය තමයි මේක BMW, Mercedes-Benz, Audi වගේම ඇපල් සන්නාමය යටතේ වෙළඳපළට පැමිණීම. fully Apple branded vehicle එකක් වශයෙන් ලෝකයට එන පළමු මෝටර රථය තමයි මේ අයිකා කියලා කියන්නේ. මේක රියදුරු අසුනක් නොමැතිව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි මෝටර රථයක් වශයෙන් ඔවුන් සැලසුම් කර තියෙනවා. EV මාදිලියේ එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් vehicle එකක් තමයි අයිකා වශයෙන් ඔවුන් සැලසුම් කර තියෙන්නේ. මේකට භාවිතා කරනවා eye tracking technology එක සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණයේ නවතම තාක්ෂණය අත්හදා බලමින් C1 chip එක සහ A12 processor එක මත පදනම් වෙලා නිර්මාණය වන සම්පූර්ණයෙන්ම self-driving car එකක් විදිහට Apple car එක වෙළඳපළට නිකුත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය විදුලි වාහනයක් ඔබ දන්නවා මේක fully charge කළාම කිලෝමීටර 350ක් වගේ තමයි උපරිම ධාවනය කළ හැකි වන්නේ. නමුත් දැනට සැලසුම් කර තිබෙන ආකාරයට අයිකා එක fully charge කළ විට එහෙම නැතිනම් සම්පූර්ණ විදුලි ආරෝපණයකින් කිලෝමීටර 500කට වැඩි ප්‍රමාණයක් ධාවනය කළ හැකි බවට Apple සමාගම විසින් විශ්වාස කරනවා. සම්පූර්ණ විදුලි ආරෝපණයකින් කිලෝමීටර 500කට වැඩි ධාවනයක් මෙමගින් ලබාගත හැකිව තිබෙනවා. විදුලි වාහන ගැන කතා කරද්දී බොහෝ දිනකට ඇතිවන ප්‍රශ්නයක් තමයි මේක චාර්ජ් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වැය වීම කියන කාරණාව. නමුත් මේ කෙරෙහි අවධානය යොමු කරපු Apple සමාගම Apple high performance මාදිලියක් වශයෙන් high speed charging පහසුකම මෙම අයිකාරක සඳහා ලබා දීමට නියමිතයි. ඒ අනුව විනාඩි 18කින් මුළු බැටරියෙන් 80%ක් චාර්ජ් කරගත හැකි බවට ඔවුන් දැනට මත පල කළ තිබෙනවා. විනාඩි 18ක කාලයකින් සම්පූර්ණ බැටරියෙන් 80%ක් චාර්ජ් කරන්න පුළුවන් ආකාරයට තමයි ඔවුන් මෙම මෝටර රථය නිර්මාණය කරන්නේ. ඒ වගේම මෙම Apple කාර් එකේ උපරිම වේගය පැයට සැතපුම් 160ක් වශයෙන් ඔවුන් දැනට සැලසුම් කර තිබෙනවා. Apple සමාගම විසින් තම මෝටරත ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් ටයිටන් නමින් හඳුන්වා දී තිබෙනවා. 2014 වර්ෂයේදී ඔවුන් විදුලි ස්වයංක්‍රීය මෝටරතයක් සංවර්ධනය කිරීම පිළිබඳව මෝටරත විශේෂඥයන් 1000කට අධික සංඛ්‍යාවක් තම සමාගමේ මූලස්ථානයේ රහසිගත ස්ථානයකට කැඳවා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නමුත් 2020 දෙසැම්බර් මාසයේදී Apple සමාගම සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර රථයක් නිපදවීම සඳහා වැඩ කරන බව සනාථ වූ අතර 2024දී Apple මෝටර රථයක් වෙළඳපළට මුදා හරින බව රොයිටර් පුවත් සේවය පවසා තිබෙනවා. එසේ වුවත් Apple සමාගමේ විශ්ලේෂක මින්චි කෝ විශ්වාස කරන්නේ 2025දී හෝ 2027 පමණ වන විට මේ මෝටර රථය එළි දැක්විය හැකි බවයි. Apple සමාගම විසින් මෙම නවතම සම්පූර්ණ ස්වයංක්‍රීය විදුලි මෝටර රථය නිපදවීම සඳහා නිෂ්පාදන හවුල්කරුවෙකු සමග කටයුතු කිරීමට සොයා බලමින් සිටිනවා. පරාසය හා කාර්යක්ෂමතාවය පුළුල් කිරීම සඳහා ඊළඟ මට්ටමේ බැටරි තාක්ෂණය next level battery technology එක දියුණු කරමින් ඔවුන් මේවන විටත් කටයුතු කරමින් සිටිනවා. 2024 වර්ෂයේදී නිෂ්පාදනය ආරම්භ කිරීමේ අරමුණින් Apple සමාගම 2021 මාර්තු මාසයේදී
හයිහොන්ඩයි සමාගම සමග ගිවිසුමක් ඇති කර ගන්නා බවට කටකතාවන් විශාල වශයෙන් පැතිර ගියා. දෙදාස්විසියක පෙබරවාරි මුලවන විට ඇපල් සමාගම හයිහොන්ඩයි සමාගම සමග ඩොලර් බිලියන 3.6කට ආසන්න ගනුදෙනුවකට සූදානම් වන බවට කටකතා පැතිර ගියා. ඒ වගේම ජෝජියාවේ පිහිටි කියා මෝටර්ස් වෙස්ට් පොයින්ට් කම්හල මෙම මෝටර රථයේ නිපදවීම සඳහා සූදානම් කර ඇති බවටත් කටකතා පැතිරුණා. කෙසේ වෙතත් 2021 පෙබරවාරි අගවන විට හයිහොන්ඩයි කියා සමග මෝටර රථයන් නිපදවීම සඳහා ඇපල් සමාගම සාකච්ඡා නොකරන බව තහවුරු කළා. ඒ වගේම ඇපල් මෝටර රථ අභිලාෂය සඳහා විශ්වාසයක් එක් කරමින් ජර්මනියේ බිස්නස් ඉන්සයිඩර් වාර්තා කළේ ඇපල් සමාගම විසින් චැසි සංවර්ධනයේ පොෂේ වීපී ආචාර්ය මෑන්ෆ්‍රෙඩ් හැර කුලියට ගත් බවයි. මෙම කටකතා වලින් පසුව ඇපල් සමාගම ජපානයේ විදුලි මෝටර රථ ප්‍රමුඛයෙකු වන නිසාන් සමාගම සමග ඇපල් කා ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කරන බවට තොරතුරු පැතිර ගියත් පසුව නිසාන් සමාගම විසින් රොයිටර් පුවත් සේවය වෙත වාර්තා කළේ මෙම කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. ඇපල් මෝටර රථය වෙළඳපළට පිවිසීම පිළිබඳව බ්ලූම්බර්ග් තම මතය විමසූ විට BMW ආයතනයේ CEO මිස්ටර් පීටර්ස් පැවසුවේ මම ඉතා සාමකාමීව නිදාගන්නෙමි. තරඟය පුදුමාකාර දෙයක්. එය අනෙක් අයව පෙළඹවීමට උපකාරී වේ යනුවෙනි. BMW ඉතා ශක්තිමත් ස්ථානයක සිටින බවත් කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයක තවදුරටත් සිටීමට ඔවුන්ට අවශ්‍ය බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. ඇපල් සමාගමේ විශ්ලේෂක මින්චි කුවෝ පවසන්නේ මේ මෝටර රථය සාමාන්‍ය විදුලි වාහනයකට වඩා ඉතා ඉහළ මාදිලියක් වන බවත් එය සැලකිය යුතු ලෙස ඉහළ අලවියක් සිදුවීමට ඉඩ ඇති බවත්ය. ඒ වගේම මෙය SUV මෝටර රථයක් වුවත් හැච්බැක් වුවත් සෙඩාන් වුවත් කුමන මාදිලියකින් පැමිණියත් ඇපල් යනු ඇපල් බවත් එය බොහෝ සෙයින් මිල අධික වනු ඇති බවත් ඔහුගේ විශ්වාසයයි. මුළු ලෝකයේම මවිත කරපු iPhone එක Apple Watch එක වගේ මුළු ලෝකයේම මවිත කරන්න Apple සන්නාමය යටතේ ඉන Apple කාර් එකට පුළුවන් වෙයිද? 2030 වන විට ලෝක මෝටර රථ වෙළඳපළේ ප්‍රමුඛයා බවට පත්වීමට Apple සමාගමට හැකි වේද? BMW, Audi, එවගේම Mercedes-Benz, Nissan වගේ විදුලි වාහන නිෂ්පාදකයන් අභිබවා යාමට Apple සමාගමට හැකියාව ලැබේද? අපි නොවිවසිල්ලෙන් බලාගෙන ඉමු. මේ විදිහට ලෝකයේ next generation එක සම්පූර්ණයෙන්ම වැඩි දියුණු කරපු ඉලෙක්ට්‍රික් self driving මෝටර රථවලට යද්දී හයිබ්‍රිඩ් තාක්ෂණයටත් ඔබ්බට ගිහිල්ලා self driving fully electric vehicle වලට ලෝකයේ ගමන් කරද්දී ලෝකයේ දියුණු රටවල් ඉලෙක්ට්‍රික් බසස්, ඉලෙක්ට්‍රික් ට්‍රේන්ස්, ඉලෙක්ට්‍රික් ප්‍රයිවට් කාස්, ඉලෙක්ට්‍රික් මෝටර්සයිකල් භාවිතා කරද්දී ඉලෙක්ට්‍රික් වාහන අපිට ගැලපෙන්නේ නැහැ, හයිබ්‍රිඩ් වාහන අපිට ගැලපෙන්නේ නැහැ, තවමත් හොඳ ඩීසල් මැනුවල් වාහන කියන අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනෙකුට කොමක් සිදුවේද ඊළඟ ජෙනරේෂන් එකේදී අපි බලමු. කලම්බ ඔටෝ සැලන් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයෙත් දවසක හමුවෙමු. මේ මෝටර රථයේ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණා නම් ඔබ අපේ channel එක මේ වන විට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේමයි bell icon එක click කරන්න. අලුත් වාහන ගැන අලුත් දේවල් අලුත් විදිහකට දැනගන්න subscribe කරන්න. Colombo Auto Salon. Don't forget to click the bell icon.